මෙතෙක් ලංකාවේ ඉතිහාසයේ ක්‍රියාත්මක ඉතාමත්ම දැවැන්තම වැඩ වර්ජනය ඉති දවසේ ක්‍රියාත්මක කරන්න සියලුම වෘත්තීය සමිති මේ වෙනකොට එකම තීන්දුවකට ඇවිදින් තිබෙනවා නිසා රනිල් රාජපක්ෂ දුර්දාන්ත ආණ්ඩුව වැඩ කරන ජනතාව ඉදිරියේ දනගස්වීම සඳහා මේ වැඩ වර්ජනයේ හෙට දවසේ ඉතාමත්ම ශක්තිමත් පීවරයක් තබන පීවරක් තබනවා කියන එක ඉතාම විශ්වාසයි දැනටමත් ආණ්ඩුව ඒ සම්බන්ධව අතිශය බියටපත් වෙලා විවිධාකාරයේ මර්ධනීය ක්‍රියාදාමයන් ඒ වගේම චක්‍රලේඛන නිකුත් කිරීම ආදී සිද්ධ කරමින් තිබෙනවා ඒ කෙසේ වුණත් හෙට දවසේ මේ සිද්ධ කරන සමස්ත මහා වැඩ වර්ජනය වෙනුවෙන් ගුරු විදුහල්පති පිරිවෙන් ගුරු සන්දානේ හැටියට මේ රටේ සීරුම ශේෂ්ඨවල ගුරුවරු හෙට දවසේ මේ වැඩ වර්ජනය සඳහා තමන්ගේ ඉතාමත්ම සක්‍රීය දායකත්වය ලබා දෙනවා මුළු රට පුරාම විශේෂයෙන්ම පිරිවෙන් ආයතන 825ක් මේ රටේ තිබෙනවා මූලික පිරිවෙන් මහා පිරිවෙන් විද්‍යායතන සහ ඒ වගේම සිලමාත ආයතන හැටියට මේ සමස්ත පිරිවෙන් පද්ධතියේ අද්දහසකට වැඩි පිරිවෙන් ගුරුවරු ප්‍රමාණයක් සේවය නියැලෙනවා මේ සියලුම දෙනා හෙට දවසේ තමන්ගේ රාජකාරි වලින් බැහැර වෙලා මේ වැඩ වජනය සඳහා තමන්ගේ සක්‍රීය දායකත්වය ලබා දෙනවා මේ විශේෂයෙන්ම ගුරුවරුන් මේ වෙලාවේ අතිශය පීඩාකාරී වෙලා තිබෙනවා ඔවුන්ට පසුගිය වර්ෂයේ ජනවාරි මාසයේ ඉතා සොච්චම් මුදලක් වැටුපක් වැඩි කරගත්ත උනත් දින 120ක් අරගලේ කළා එය මේ වෙනකොට කිසිදු ප්‍රයෝජනයක් කළා නැහැ ඒ නිසා ගුරුවරුන්ට දිනා ගන්න තියෙන වැටුප් විෂමතාවය ඉතිරි 3/2 වහම ලබා දෙන හැටියට අපි ආණ්ඩුවට බල කරනවා එතෙක් රුපියල් 20,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කළ කියා සිටිනවා නිසා මේ ගුරුවරු පෙළන දෙමව්පියෝ පෙළන දරුවන් පෙළන රටේ මහ ජනතාව පෙළන වැඩ කරන ජනතාව පෙළන මේ දුර්දාන්ත පාලනය පළවා හැරීම සඳහා වැඩ කරන ජනතාව හැටියට ඒකරාශී වෙලා හෙට දවසේ සමස්ත පිරිවෙන් පද්ධතිය මේ වැඩ වර්ජනයේ සාර්ථක කිරීම සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙනවා වැඩ වර්ජන වලින් ඒ වගේම ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් නොනැවති මේ දුර්දාන්ත පාලනයේ පළවා හැරීම සඳහාද වැඩ කරන මහ ජනතාව හැටියට කටයුතු සිද්ධ කරන්නට හැමතිස්සෙම සංවිධානය වෙලා තියෙනයි කියන බවත් අපි ආණ්ඩුවට අනතුරු අංගමින් කියා සිටින කැමැතියි।